.K ලකා ප්‍රථම සහ එකම වෙබ් අඩවය මාතරූ සහ ළමා සෞක්‍ය පිළිබඳව කතා බහ කරනඒ වගේ ලංකාවේ එකම YouTube නාලිකාව Midව.telKේ අප YouTubeු නාලිකාව. මේ වෙබ්බඩ වහරහා ු නාලිකාව හර හා අපි මාතෘ සහ ලමාන් සෞඛ්‍ය පිළිබඳව බොහෝ කාරණ කටයුතු කතාබා කර තියෙනවා විතරක් මේ තවත් කතාබහ කරන්නට ඉදිරියේද අපි සූදානමින් සිටිනවා. අද වැඩසිටහනිින් අපි කතාබා කරන්න සූදානම් වෙන්නේ ටිකක් නීරස මාතෘකාවක්. මේ මාතෘකාව අහන් මේ පිළිබඳව දකින්න මේ පිළිබඳව හිතන්නවත් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්වත්. හි තන්නේ කිසි කෙනනෙක් කැමතිවෙන්නේ නෑ. දස්ස මාසයක් කුසේ දරාගෙන ඉඳලා මේ දරුවගේ කිරි සිනා දකින්නට පෙරම්පුරණ අම්ම කෙනෙකුට. තාත්තා කෙනෙකුට මේ පවුල කෙනෙකුට මුහුණ දෙන්න වෙන බොහොම අසීරුම කාරණය තමයි මේ දරු ගැබ විනාශවීම. මේකට අපි කියන්නේ ගබසාාව කියලා මේ පිළිබඳව සමාජයේ වීද. කතා තිබෙනවා විවිධ මති මතාන්තර තිබෙනවා. ඇ මේ මාත්‍රකා පිළබඳව බොහොම අපපරුවට අපිට කියා දෙන්නට සූධනමින් සිටිනු. අපේ හිතවතිය. අනුරාධ ප්‍රය ශික්ෂණ ෝහලයේ පවල් සෞකසේවා නිලධාරණියය ඒ බගේම රූපහිනය තුලින් ගුවන් විදිලිය තුලින්, දේශන තුලින් මුද්‍රිත මාධ්‍යයෙන් නිරන්තරෙන් ඔබ දැනුවත් කරන අපේආධරණය හිතවතිය නිලුක්ෂ තිලෙසිර මහත්මය සුප්‍රදවිදියටම අපිත්ත එකකතිෙනවා. නිලුක්ෂය අද මේ කතා කරන මාතෘකාව ටිකක් නිරස මාත්‍රකාවක්. අපිට වැඩිය හොඳින් ඔබය දන්නවන් සහ හඳුනනව සහ ඔබ හොඳින් දන්නවා ඒනිසාම අපි මේ මන්ත්‍රකාවට ආරම්භෑඩ් ගමු මොකක්ද මේ ගබ්සාාව කියල කැනෙ ගබ්සාාවක් සිදුුවන්නේ කොමද අසංක අද මිඩ වයිට් ඩොට්ටේල් කේවෙතින් මම පනිිවිඩයක් දී ළම පටන් ගන්න කියල හිතුවා මොකද කාන්තාවක විශේෂයෙන්ම ගක්්සාාවක් කියනදේ හිතන්නවත් දකින්නවත් කැමති ලැම ස්භාවික ගප්සාාව ඇත්තටම ඉතාම කේදවාචකයක් පවුලකට ගැබිණියකට. ඉතින් ගක්සාාවට ඔබ වග කියයුතු හැමේ ස්වභාවිකව සිදුවන ගක්සාාවට. මම මේ ගැන කතාකරන්න හිතුවත් මේ වීඩියෝ එක තුළින් කාන්තාවක් ගක්්සාාවක් වීමත් එකක්. මේකට මම වග කියන්න ඕන නේද මම අම්ම කෙනෙක් කැටිට ම දරු ගැබ ැගන්න බැරිවුණනා නේද කියලලා ඔබ පිඩාවට පත්වෙන බව දන්න නිසා. පියවරින් පිවට ගක්්සාාව කියන්නේ මොකක්දසාහ මේක සිද්ධ වෙන ආකාරය පිළිඳව කතා කරන්න මම හිත්තුවක්. කෙතරම් නීරස වනත් කෙතරම් කතා කරන්නට අක මඇති වුනත්. ලංකාවේ සිද්ධ වෙන ස්වභාවික ගප්සා ප්‍රමාණය අති විශාලයි. කාන්තාවකට දරූපත් එකක් දෙකක් ගප්සාාවක් සිද්ධ නෝවනු කාන්තාවන් ඉන ඉතාම අතලොස්සක් බොහොමත්ම කාන්තාවන්ට මේ වේදනාකාරී අත්දැකීමට මුුණ දෙෙන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගබ්සාාව කියන්නේෙ මොකක්ද කියලා මම මුලින්ම හඳුනල දෙන්නම්. ගබ්සාාව කියලා කියන්නේ ගර්බනීභාවය සති විසි අටට පෙර. ර අපි කතා කරේ සති විසිටක් ගර්බනීභාවය ගතවෙන්න කලින් දරවා බිහිවීම එකන ස්වභාවිකව දරුවවා බිහිවීම කලේ එලියටේම ගක්්සාාව කියලා අපි හැදදිරනවා. නමුත් දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ සති ගාන ගර්බනීභාවය සති විසි අටක් කියන තැන්ටමයන් නිනෑයංක සති විසි හතරදී විසි දෙකේදී වගේ දරවා බිහි වනත් හදාගන්න පුළුවන් තාක්ෂණය ලංකාව තියනවා. ඒ නිසා ගැබිණ බවය සති විසිට කියන තැන පින්නේෙ නැහැ සති විසි හතරට පෙර දරුව බිහිුණොත් මේ ගක්සාාවක් හැටියට තමයි ගනම් ගැනෙන්නේ. ඉතින් ගබ්සාවර්ග ගණනාවක් තියෙනවා. ගපසාාවක මූලික ලක්ෂණය තමයි යෝනි මගින් සිද්ධ වෙන රුදිර වහනය ගපසාාවේ මූලික ලක්ෂණය. ඉතින් මෙතනද ගප්සාාවේ මූලික ලක්ෂය, රුදිරවවාහය නං රුදදිර වහනය සිදුව පමණින් කාන්තාවකට මේ ගක්්සා සිද්ධ වෙන්නේ නැහැ වලක්වා ගන්න ක්‍රම තියෙනවා ඒත් එක්කම මේ ගප්සාාව සිදුවීම ස්වභාවිකව වලැක්විය නොහැකි තත්වය නොත් තියෙනවා වලක්වා ගත්ත ැ ගබ්සාාව නොවලැක්විය හැකි ගබ්සාාව ආසාධිත ගප්සාාව ඒ වගේ ගප්සා වර්ග ගණනාවක් අපි වෛදධ විද්‍යාත්මකෝ කතා කරනවා කෙසේ වෙතත්වය අවසාන් ප්‍රතිඵලය ඔබට දරුවා අහිමිවීම නම් මේක පොදුවේ කතා කළයුතු කාරණයන් ගප්සා වර්ග කරන්නේ ප්‍රතිකාර කිරීම පහසුවට මිසක් ඔබට ඒ අදාල වෙන්නේ නෑ ම දන්නවා ඔබට අදාළවෙන්නේ වලක්වා ගත්ත හැකි ගක්සාාව කියන තැනදි කියන කාරණය විතරයි. මොකද ඔප අපෙන් හන සංවේදී ප්‍රශ්නයක් තමයි අනේමිස් බේරගන්න බැයිද මගේ දරුව කියන කාරණය. මෙත නෙදී අපි කතා කරන්න ඕනේ ගක්සාාව සිද්ධවෙන්නේ ඇයි කියන කාරණය. අසංක දන්නවද වෛද්‍ය විද්‍යාව මෙචර දියුණු වඋනත් මේ තරං තාක්ෂණය දියුණු වනත් ගපසාාවට හේතුව මෙට මේකයි කියලා නිශ්චිතව කිසි කෙනෙක් කියන්නේ නැහැ කියන්න බැහැ. ගප්සාාව ස්වභාවිකව සිද්ධවීම ඇතැම් විට ආරක්ෂිත යන්ත්‍රණයක් හැටිට ක්‍රියා කරනෝොකිවොත් ඔබ එකඟ වෙයිද මන්ද මත් සමඟ නමුත් මේක තමයි සත්‍යය. ස්වභාවිකව සංජානනීය විකෘතිතා සහිත් කලලයක් කුස තුළ වැඩෙන විට ස්වභාවිකව ගර්භාශය විසින් ප්‍රති. ෂප කිරීම ස්වභාවික ගක්සාාවක එක් අන්ගයක් මෙතනැති මේක වලක්වන්නට උත්සාහ කර වලක්වා ගත නොහැකි මට්ටම මේ ගසාාව සිදුවීම ඇතැම් විට ආරක්ෂක යාන්ත්‍රණයක් හැටියට කාන්තාවකට ක්‍රියා කරනෝ කියනෙක් මතක් කරන්නට ඕන මේ ඔබට කොතරම් හිතරිදුනන් සංජානනය විකෘත්ති ඉතා තියෙන කළලයක් ස්භාවිකෝ පිටකිරීම ගපසාාවේ එකක් ලක්ෂණයක් ංග කෙේ වෙතත් ගැබිණියකට රුදුරවහනයක් සිද්ධ වෙනවානම් මේක වලක්කො ගන්න ගක්්සාාවකින් තොරෝ වලක්කො ගන්න විවිධ ප්‍රතිකර්ම තියනවා ඔබ රුදරවහනයක් සිද්ධ වෙනවා ම පෙර ීඩෝක සඳහන්ර අවදාානම් තත්ව ඇතමී රුදිරවහනය කියන කාරණේ අපි කළ යුත්තේ රුදිරවහනයක් සිද්ධ වෙනවානම් අනි වාරෙන්ම ගබ්සාාවක මූලික ලක්ෂණයක් සේ සල කලා. හැකි විගස රෝහල් ගත වෙන එක. අසංක රෝහල් ගත වීමේදී. ඔබට දෙන්න තියෙන පනිිවිඩේ තමයි මේ ගපසාාව වලක්ව ගන්න එන්නත් තිබෙනවා විවිධ ප්‍රතිකන්මතිබෙනවා ගැබ්ගලට මැහුන්දැමීම ස්කෑන් පරීක්ෂණ අවෂද විවිධ ක්‍රියාකාරකම් මගින් උත්සාහයක දෙනවා මේ ගක්සාාව වලක්වා ගන්න විශේෂයෙන්ම ඇඳ විවේකය වැඩ කටයුතුලින් ඇත් වෙලා මේ කාන්තාව රෝහලෙතියාගෙන ගැබරැකගන්න. ත් සහයක රෝහල තුළ නිරත වෙනවා. නමුත් නොවලැක්වේ හැකි ගක්සාාවකද අපිට මේක රැකගන්න විදිාත්නය මොකද මම ඔබට සඳහන් කළා ගක්සාාවට නිශ්චිත හේතුව මෙන්න මේකයි මෙෙන්ඩ මේකයි කියල තාමත් කවුරුවත් කියන්නේ නැති නිසා අපට නිශ්චිතෝම ගැබ රැකගන්න බැරිවෙන අවස්ථා තිබෙනවා මේ ආරක්ෂිත යන්ත්‍රනයක් හැටිට කාන්තාවකට ක්‍රියාකරනව කියන එක සඳහන් කරන්න ඕනේ. ලික්ෂ දෙදග අපි සමාජයේ එදිනිදා කතා භහාවෙන අපිට ඇහෙන දකිින දේවල්තිය නවනේ සමහර වෙලාවට දැන් ගොවගේ ගක්්සා අවස්ථාවකට තත්වයකට මුුණ දීපු අම්ම කෙනෙක් සමහරවිට කියන් පුල නයිෝ මම හම දෙයක්ක්රාේ ම යන් දෙපා කියයාද දුර ගමනක්ගියා ම ගුවන් ගමනක්ගියා එහම ැත්තම්ම ටිකක් දුෂර ගමනගියමට ටිකක් මහන්සි වෙන්න වුනා අනි ඒනිසාද මෙහෙමුණේ මේ වගේ දිනිදා දෛනික ජීවිතය කෙරෙන ටිකක් ඔය ටිකක් වැඩ කටයුතු එහෙම බලපාන් පුළුවන්ද මේ ගක්්සාාවකට එම නත මේ වගේ තත්්‍රකට. ඉතාම හොඳ ගැටලුවක් අසංකෝප ඉදිරිපත් කළේ ගක්සාාව කියන්න ඉතාම සංවේදී කාරණයක් මේ සංවේදී අත්දැකීම මම විඳ දරාගන්න අතරම ඔබ කියකිව්වාගේ චෝදනත් මේ කාන්තාවට එල්ල වෙන. ඔයා අපි එපා කියපු දේ කාපු නිසා තමයි මෙහෙම වනේ ඔය අප එපා කියද මේ ගමන ගියපු නිසා තමයි මෙහෙම වුණේ කිය චෝදන ඔටල්ල වන්න පුළුවන් ඒත් එක්කම ඔබ විශාල පීඩනයකට ලක් වෙනවා අනේ ම මෙහම කරපු නිසාද මගේ දරු පැටියමට අහිමි වනේ කියන කාරණය මෙතනදි මම ඉතාම වගකීමෙන් ගැඹුරෙන් මේ කතවත් අහවුරු කල්ල කියන්න කැමති ඔබේ කුස තුළ දරවා වැඩෙන්න්නේ ඉතාම ආරක්ෂිත පරිසරයක ගර්භාෂය තුළ. ර්භාෂය තුළ වැඩෙන දරුවවා වැඩෙන්නේ ගර්භාෂය ඇතුළෙත් වතුර බෑග එකක් ඇතුළේ මෙතනදී බාහිරෙන් ඔබ ගමනගියා කියලා එත්ත එකක මොබ ටිකක් මහන්සි වෙලා වැඩක් කර කියලා ඔබ රාජ කාරිකටය උත්ක් කරා කියලා මේ ගැබට බලපෑමක් සිද්ධ විය නොහැකි. එත් එක්කම ඔබ ගක්සාාවක් කියන කාරණයේදී සංවේදී වෙනවා වගේ ඔබට එන චෝදනා ගැන කතා කරද්දි මේ කාරේ බ සිහිතපාගතයුතුති ඔපේ ආහර පානමගින් ඒත් එක්ක මබේ ඔබ ෙදිනෙදා ගමන්. ගමන් යෑම දුරගමන්න යෑම ගුවන් ගමන්න යෑම ඔබැහෝ වගේ කිසි සේත්ම ගක්සාාවකට හේතුවෙන් නෑ කියන කාරණය අද වගකීම මේ වීඩෝ එකින් කියනවා ඔබ සංවේදිී වෙනවා මම දන්නවා ගැබිණයක්උනාට පස්සේ දරු ගැබ මේ ලෝකට එලිය දැකලා ඔබ නලවන්න හොරතල් කරන්න ඔබ ම්ම කෙනෙක් වෙනකොට ඔබ තාත්ත කෙනෙක් වෙන කොට ඔබ ෙදරින් හැමෝම උසස්වවිම් ලබනවාචිසීය වෙනවාව නැන්ද බම වෙනවා මේ ප්‍රෝෂණ දෙට හැමෝම කැමති. එනිසා ඔබ දරු ඔබේ විතරක් නෙමි සමාජයම ඔබේ පවුල්ලෙම සපතක් ඒ නිසා බේ දරවාහිමි වෙනකොට. ඔබට චෝදනා කරන්න නිරායාසේ මනිතයි පෙළමෙන නිසා හැමෝගෙම දැනුවට ම කියන්නේ කුස තුළ වැඩෙන දරුවට බාහිරෙන් බලපෑමක් කරන්න තින අවස්ථාව ඉතාම අඩුයි.ත් එක්කම. ඔබ දරුවවාව ආරක්ෂා කරගන්න කියල හිතලලා ඔබ එදි නිදාකාරයන් වලින් වැලකිලා ඇඳට වෙලා ගත කරන අවශ්‍ය නැහැ. එවැනි අවස්ථා තිබෙනවා ඒ අවස්ථා පිළිබඳව අපි ඔබට ඉදිරි වීඩියෝවලින් කතා කරනවා විශේෂයෙන් ම බැන්ඳ විවේකේ ගතයුතු. ඒත් එක්කම මහන්සි වෙලා වැඩ නොකළයුතු ඒත් එක්කම ඔබ දුරගමන් නොයායුතු අවස්ථා තිබෙනවා නමුත් සාමාන්‍ය ගර්මණීභාවකද ඔබ එසේ පරිසං විම වශනය ඔබ ඉතාම සාමාන්‍ය දීවිපවතක් ගතකිරීම. ඉදිනදා දෛනික කටයුතු කර ගැනීම ගත්සාාවට හේතුවක් වෙන්න නෑ කියන එක තහුරු කරන්න ඕනේ. බොහම පැහැදිලි දරුවෙකුගේ කිරිසිනා දකින්නට පෙරුම්පුරණ අම්ම කෙනෙක් කිසිේත්ම කැමති නැහැ මේ දරුවා හිමි කරගන්න. එනිසා ඇයට චෝදනා කරද්දි ඇයට වරද පටවදද. ික් හිතන්නට කියන එකත් අපි මිවටෝටල්කේ අපේ වේබඩවිය හර සහ යතු නාලික වරහ නිරක්ෂි හැම අම්මකෙනකුටම තාත්තකෙනකුටම හමේ පවුලේ සමාජයේ හැමෝට පන්විඩ අපි රැගෙනයනවා ඉතින් අයට ම යවදක් වන්න ඇය පාදරය කරන්න ඇ හො දරුවක් පිරවය ඒත් එක්කම මේ ගපසාාවට ලක්කුණු කාන්තාවට නැවත ගැබ්ගනීමත් පිළබඳව සිහිනයක් දකින්න පුළුවන්. මේ ීඩියෝතලින් ඒ පනිවිඩයට අපි දෙන්න උත්හ කරමු. ඔබ ගක්සාාවට ලක්ුණනානම් බෘදුරවවාණය සිද්ධ වන සිදධව වෙන වානිවාරයම මේ ය තාතක්ත්වයටට පත් කරගන්න ඔබ හොද මානසික මට්මින් සිටිය යුතු සිදනු දේසිදව හමරයි බ නවත ගර් නි භාවයක් සදහ ද න ක් සිද යුතු කා ලේ. ගනීම පෝෂ දයියාහර ලබා ගැනීම මනා මානසික සෞඛයක් පවත්වාගෙනය මේ ආධිකාරණ තුලින් මස තුනක්වැෙන කෙටි කාලයක් ගියට පස්සේ. නැවත ඔබට ශරිරය යත තත්වයට පත්වීමත් එක් දරු සිහිනය දකින්න වරම් තිබෙන බව මතක් කරන්න කැමති. අ වාසනාව කතා කරන්න ප්‍රශ්න. බොහොම ඇති අපි තව කතා කළ යුතුයයි ඔබ සිතන පාතෘකා පිළිබඳ ඇති මේ ඕනම දෙයක් පිළිබඳව අපි කතා බහ කරන්නට කැමති අපේ දුරකතනන්ගේ බිඳුවයි හතයි දෙකයි තුනයි හැත්ත හතයි අසු අටහයි අසු නවය අපේ වෙබ් අඩුවේට ලියන් ප්‍රශ්නයම කරන්න මිඩයිටල්ක වගේ මිය නාලිකාවෙක් කමෙන්ටහරහා පිත්්ක් සබන්ධවෙන් ඔබේ අදහස් කියන්න මේ සල්මදයට පිළිතුරු ලබාදන්නට සහ තවදුරටත් දැනුුවෙන් ඔබ පෝෂණය කරන්නට යහපත් සෞඛ්‍ය සම්පන් අම්මක් කෙනෙක් දරුවෙක් ිහිරන්නට පි. වෙරවෑයම එලෙසිම තමයි ඉතින් අපේ ගෞවන ස්තුති අන්ගත් ප්‍රචික්ෂ රහල අපේ පවල් සෞකකිේවා නින ධාරණියයට එබගේම රූපාහිනය හරහා ගුවන් ඉදිලිය හර හා මුදෘතමාධ්‍ය හරහා දේශන හරහා නිරන්තරය නබෝ දැන්වත් කරන නිලක්ෂි තිලක්සිරි අපේ ආදරණය හිතවතියට අදත් අපේ ගෞමනය ස්තුතිය ඇතමයි මව.telල්. බෙබ් අඩවේ නිර්මාතෘ වරය ඉතින් තවත් වැඩ සටහනකින් අප මුුණ ගහම රන්දි සිටින ම 5.ටල්ක බෙබ අඩ විය සමගී.